The Debater with AAT. Utum Satane Utum Samane. Vetalanga Veneta Metharang Karuan Nevatat Devanavateta Provistaveno. Answer Cadet Kandame Puna Samaj Kazakarna Kama, Lasko Procrastin Kazakarna. Answer Katina Venadeva Dwalbaham, Creed out of Daksha. Creed out of Nami Daksha. ශිෂ්‍ය ක්‍රෂින් හඳුනන්න බලවන්න. අවසරයි දෙන්නේ නලුත් වෙන තාක්ෂණයේ නවමංස වාගෙන යන ලෝකයක සිට ආරම්භ කරන්නම් මාගේ කතාව. ගරි බුද්ධිමතුනි මෙන්න මේ ආකාරයට ආරම්භ කරන්නම් පළවෙනි කතිකයාගෙන්ම මාගේ කතාව. ඔහු හරිම සුන්දර වචනකින් පටන් ගන්නවා. ඔහු කියනවා මිනිසාගෙන් ලබා ගන්නා DNA පිළි අණු වලින් ජාන ඉංජිනේරු තාක්ෂණය ගැන අවසරයි කියන්නට. අපේ ඕගොල්ලෝ කියනවා මිනිසාගෙන් ලබා ගන්නා DNA කියලා. ඕගොල්ලෝ නිවැරදි අර්ථකථනයක් කරන්නේ ජාන ඉංජිනේරු විද්‍යාව මොකද්ද කියලා. අපි කතා කරේ ක්ලෝනීකරණය කියන අන්තය ගැන විතරයි. ජාන ඉංජිනේරු විද්‍යාව කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ල විද්‍යාත්මක අර්ථකථනය කරන්න. අන්න ඒක තමයි බුද්ධිමතුනේ මම කියන්නේ. ජාන ඉංජිනේරු විද්‍යාව ගැන පැහැදිලි නිගමනයක් තබාගෙන කතා කරන්න. සප්ත මහා සාගරය වගේ තියෙන මෙන්න මේ විද්‍යාවේ පුංචි දිය දෝතක් අරගෙන මෙන්න මේ හතර දෙනා සෙල්ලම් කරන්නට හදනවා. තව දුරටත් ඔබ විග්‍රහ කරන්නේ නැහැ මොකද්ද විද්‍යාත්මක පදනම කියලා. මේ විග්‍රහ කරන්නට හදන්නේ ඒක තමයි ආදරණීය සහෝදරයා මිනිස් DNA 90ක් තුල තියෙන භෂ්මවල තියෙන නිලීන ද්‍රව්‍ය ප්‍රමුඛ කරමින් මිනිස් DNA විතර ජාන විද්‍යාවේ තියෙන නෑ සහෝදරයා ඒක තමයි ඔබට මම කියන්නේ ජීවි DNA 90ක තිබෙන නිලීන භෂ්ම ප්‍රමුඛ කරමින් අපි මේ කරන්නට යන්නේ නිලීන ද්‍රව්‍ය ප්‍රමුඛ වීමට පරිණාමය තුලදී යම් කිසි කාලයක් ගත වෙනවා සමහර විට ඒක අවුරුදු 1000ක් වෙන්න පුළුවන් අවුරුදු 2000ක් වෙන්න පුළුවන් ඒ කාලය මගහරවමින් අපිට පුළුවන් ඒ කාලය තුල වෙන්නට තියෙන දේවල් මගහරවමින් අපිට ඊට වඩා සංවර්ධනයකට යන්නට පුළුවන් සහෝදරයා හරි මම අහනවා මෙහෙම ප්‍රශ්නයක් ඕගොල්ලෝ කතා කරනවා විද්‍යාත්මක පදනමක් ගැන ඕගොල්ලෝ කියනවා සමාජයේ ඉහළ මට්ටමක පවත්වා ගන්නවලු මම අහන්න කැමතියි හොඳ මිනිහෙක් නරක කරන්නත් නරක මිනිහෙක් හොඳ කරන්නත් ජානවලින් පුළුවන්ද සහෝදරයා මේක සාර ධර්ම ගැන විවාදයක් නෙමෙයි මේකේ තියෙන්නේ ජාන ඉංජිනේරු තාක්ෂණය ගැන විවාදයක් සාර ධර්ම ගැන විවාදයක් තිබ්බ දවසකට අපි මිනිහෙක් හොඳ කරන්නේ ගැන කතා කරමු අපිට මෙතනදී හැරෙන්න තවත් පැතිකඩයක් තියෙනවා වෛද්‍ය ශාස්ත්‍රයේ කෘෂි කර්මාන්තය තවත් එකීම් එකී නොකී සෑහෙන පැතිකඩයක් තියෙනවා ඔබ ඇයි මේ මිනිස් ක්ලෝනීකරණයක් පමණක් අල්ලගෙන දඟලන්නේ තවත් පැතිකඩයන් රාශියක් තිබියදී පළමුවෙන් කතා කරන කෘෂිකර්ම ශාස්ත්‍රයේදී පළමුවෙන් කතා කරන නව කෘෂි ප්‍රയോഗ හඳුන්වා දෙනවා කියලා. මේ නව කෘෂි ප්‍රയോഗ මිනිසාට ආත්මාත්මිකතාවන් සහ වසවීම ඇති කරන. මේකද මිනිස් ප්‍රගතිය කියන්නේ. ඔබ ඔප්පු කරන්නේ කොහොමද ආත්මාත්මිකතාවයක් ඇති වෙලා තියෙනවා කියලා? මෙච්චර කාලයකට රටවල් 25ක් තුල මේ කෘෂි ප්‍රയോഗය දාගෙන තියෙනවා. 2030 දී එනවායයි කියන ආහාර අර්බුදය ඔක්ස්ෆෑම් සංවිධානය කරන ලද සමීක්ෂණවලින් සොයාගෙන තියෙන මේ ආහාර අර්බුදයට විසඳුම එකම විසඳුම ප්‍රඥාගෝචර විසඳුම මෙන්න මේක නොයේද බුද්ධිමතුනේ ඉතින් ඔබට පුළුවන් නම් ඔප්පු කරන්න එක ආසාත්මිකතාවයක් ඇති වෙච්ච පුද්ගලයෙක් ගැන රටවල් 25ක් අපේ අසල්ල සින්දියාවත් ඇතුළුව රටවල් 25ක් යොදාගෙන ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කරනවා පුළුවන් නම් ඔප්පු කරන්න ආසාත්මිකතාවයක් ඇති වෙච්ච කෙනෙක් ගැන ඊළඟට කියන්නම් කෘෂිකර්මාන්තෙන් අපි අත් කරගෙන තියෙන ශක්්‍යතාවයන් අවමානයන් ගැන ඔබගේ කතා කරන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ කෘෂිකර්මාන්තය කර්මාන්තය ගැන විතරයි. අපි ශාස්ත්‍රයන් හයක් ගැන කතා කරනවා. ඇයි ওই තුන විතරක් සීමා වෙලා ඉන්නේ? තාම සහෝදරයනි ආරම්භයක් පමණයි ලබා ගත්තේ. දෙවන් තෙවන්නෙක් ඉන්නවා, සිව්වන්නෙක් ඉන්නවා. කතාවල් විහිදී යන්න තවම පරාසය තිබෙනවා. එතකොට කල් වැඩි නේද? මුලින් පදනමේ විග්‍රහ කරන්න ඕනේ. පදනමේ ගලා යාමක් තියෙන්න ඕනේ. ඒකවත් නැතුව කොහොමද විවාදයක් කරන්නේ? පදනම ඔබගේ පදනමින්ම ඔබගේ පළමු වෙන්න ආරම්භ කරේ මිනිස් DNA 90ක් පටලගෙන මිනිස් ක්ලෝනීකරණයක් ගැන කියාගෙන ඉතින් වියතුනේ හරියට ජාන තාක්ෂණය ගැන නොදන්නා ඔබලා සිව් දෙනා සමග අපි කොහොමද විවාදයක් කරන්නේ මාත්‍රිකා පිටතට අපි සිව් දෙනා වැදගෙන යනවා නම් අපි කොහොමද විවාදයක් කරන්නේ ඊළඟට හැරෙන්නම් ඔබ රජරට සිටාව නිසා කෘෂි කර්මාන්තයේ දිහාවට ඔබත් මෙච්චරලා සෑහෙන සටනක් දියත් කරා කෘෂි කර්මාන්තය ගැන කියන්නට ඊළඟට 1994 දී මේ සොයාගත් තාක්ෂණේ අද වෙන විට ලෝකේ රටවල් 25ක් ආජන්ටිනාව බ්‍රසීලය ඇමරිකාව අපේ අසල්ල ඉන්දියා සමගම ජාන තාක්ෂණය නෝදාගෙන ආහාර කර්මාන්තය කරනවා. ඉතින් ඔබ කියනවා ආසාත්මිකතාවයක් ඇති වෙනවා නම් මේ වෙනතුරු ඇති වෙන්නට කල් තිබුණා නොවේද? එහෙම ඇති වෙච්ච එක්කෙනෙක් ගැනවත් ඔබ තොරතුරක් දන්නවද? සුබෝධ රසාංජන නෙත්තිපොළ පළමු ශ්‍රේණියේ සිට
12 ගණිතාංශේ 13 ගණිතාංශේ අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු අතර නිවේදන කටයුතු සමිති සමාගම් වල කටයුතු ඉතාම උනන්දුවෙන් ඕනෑකමින් ඉටු කරන දරුවෙක්. බොන්න තියෙන දේත් විසිරෙනවා. ආග්‍රහණය කරන වාතයත් විසිරෙනවා. තව ටික දවසක ඉන්න හිටින තැනක් නැති වෙනවා. මොකද්ද මිනිස් සමාජයේ ඇතිවෙනව ප්‍රගමණය. මම මගේ මාතෘකාවට අවතීර්ණ වෙන්නා. කුමක්ද? මේ කියන්නව සමස්ත ලෝකයේ තියෙනව ජෛව විවිධත්වය නැතිවීම. ජෛව අවි තාක්ෂණය තුල මිනිසාගේ දියුණුවට තියෙනව බලපෑමත් එක්ක මම මගේ මාතෘකාවට අන්තර්ගත වෙන්න. ඔබට අවසරයි. ඔබයි කියන විදිහට අපිට හරි පදනමක් එක්ක විස්තර කරලා පෙන්නන්න ඔබ කියන ওই ජාන ඉංජිනේරු විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. පළමෙන්න පදනමේදී විස්තර කරා. මම මගේ කාලයකට නාස්ති නොකර මම මගේ මාතෘකාවට මම අන්තර්ගත වෙන්නම්. මම කතා කරන්න ලෝකේ පරිණාමය ගැන. ලෝකේ පරිණාමය වුණේ මීට ලෝකේ ඇතුනේ මුලින්ම පෘථිවිය ඇතුනේ වසර බිලියන 4.5කට කලින්. ඒ වගේම ජීවය ඇතුනේ වසර බිලියන 3.5කට කලින්. මනුස්ස වර්ගයා මේ ලෝකෙට බිහිවන්නේ වසර 5,00,000 කලින්. මේ කියන්නව ස්වභාවික රිද්මත් එක්ක අනුවර්තන වෙලා අනුගත වෙච්ච මිනිස්සයා තමයි වර්තමානයේ ජීවත් වෙන්නේ. ඒ මිනිස්ස ජීවයා අද වේගයෙන් පරිණාමය සිදු කරනවා නම් ඒ මිනිස්සයා සිදුවන්නේ මේ පෘථිවි තලයෙන් මිහි තලයෙන් වඳ වී යන තත්ත්වයට පත් වෙන. මේගොල්ලෝ කතා කරන්නේ ඒ ගැන. ඒ වගේම මම මගේ මාතෘකාව ගැන අවධානය යොමු කරන්න ගන්නවා. ඔබලා ඔය කියන විදිහට හරි පළවෙන්න කිව්වා. පළවෙන්න කියන්නේ ජාන තාක්ෂණයයි මිනිස් ක්ලෝනීකරණය කියන්නේ දෙකක් එකක් කියලා. ඒ දෙක දෙකක්ද එකක්ද? ජාන තාක්ෂණය යොදා ගන්න එක් පියවරක් තමයි මිනිස් ක්ලෝනීකරණය කියන්නේ. හරි. ඔබලාගේ කණ්ඩායම අපේ මාතෘකාව අරගෙන යනවා කෘෂිකර්ම තාක්ෂණය ගැන. ඒ වගේම අනුරාධපුර පුරේටත් අරගෙන යනවා. අනුරාධපුරේටත් අරගෙන යනවා. මම ඒ සමගම මම කතා කරන්න. මාසින්නා පුරවරේ එක් අත්දැකීමක් තමයි දෙමුහුම් බඩිරුම් සාල නිෂ්පාදනයේ හරි අපුරට කතා කරනවා ආර්ථික වාසි නිෂ්පාදනයේ පිළිබඳ පළමු වෙන්න ජානන්දිරු තාක්ෂණයේදී මේ දෙමුහුම් බඩිරුම් නිෂ්පාදනයේ එක් වාරය පමණයි විතුනේ පළදා ලබා ගන්න පුළුවන්. ඊළඟ වාරයේදී නැවත වාරය බහුජාතික සමාගම් වලට මුදල් ලබා දීලා ඒ බීජ ලබාගෙන වගා කරන්න ඕනේ. මේකද අපි ලබා ගන්නව මිනිසාගේ ආර්ථික දියුණුව කියලා සහෝද ප්‍රේක්ෂකෙනි මට ඔබගෙන් අහන්න හිතෙනවා. ඒ වගේමයි කතා කරන්න මම චාර්ල්ස් ඩාවින්ගේ උචිත උන්නතිය වගේම ස්වභාවික වර්ණවාදය ගැන. මේ කියන්නව ක්‍රියාවලිය පටහැනිව ක්‍රියා කිරීමයි ඔබලා කතා කරන්නේ. ඔබට අවස්ථාව ඔබයි ප්‍රකාශ කරන ආකාරයට අනාගතයේදී මිනිසා විනාශයට පත් වෙලා යනවනම් කොහොමද ජාන ඉංජිනේරු විද්‍යාවෙන් අපි අපේ මිනිසුන් සංරක්ෂණය කරගැනීමේ හැකියාවක් තිබෙනවද නැද්ද? හරි දෙවන්න හරි අපුට කතා කරන්න කෘෂිකර්ම ආහාර තාක්ෂණයේදී ආසාදිතතාව ඇති වෙන්නේ නැහැ කියලා මම අවධානය යොමු කරන යුරෝපේ දිසාවට. යුරෝපේ ජර්මනිය වර්තමාන වෙනකොට තක්කාල නිෂ්පාදනය ඒ වගේම පිපිඤ්ඤා නිෂ්පාදනය තහනම් කර දිනවා. ස්පාන්නිතය තහනම් කර දිනවා. ඒකට හේතුව ඒකලයි බැක්ටීරියා මගින් ඇති වෙන්නා වූ ඩයරියාව තුළින් සිදු වෙන්නා මිනිසුන්ගේ මරණ අනුපාතය වැඩි වෙලා තියෙන එක නිසා. මේ එවන් වූ ආසාදිතතාවන් මම ඔප්පු කරද්දී මොවුන් කතා කරන එවන් වූ දේ සිදුුනේ නැහැ කියලා. ඒ වගේම හරි අපුර බඩවස්තා සහෝදරයා ඔබ කියන විදිහට කෘෂිකර්මාන්තය ගැන ඔබ ඇදලා ගත්තා. හරි. මීගොමින් අපිට වඩා කෘෂිකර්මාන්තය ගැන ඔගොල්ලෝ දන්නවනේ. පලිබෝධ හානි වලට ඔරොත්තු දෙන වීවගාවක් නිෂ්පාදනය කරා නම් ඒක වාසියක්ද අවාසියක්ද? හරි. මම ඒකට කිච්චර කතා දෙන්න. පලිබෝධ නාශය වල ඔරොත්තු දෙන වීවගා නිෂ්පාදනය කරද්දී මගේ රටේ මගේ මාතෘභූමියේ තියෙනවා ස්වභාවික වීපලාටි විනාශනයකට ඔබද වගේ කියන්නේ. ඒකට දෙන්න. කො එදා අතීතයේ දිනුණු තිබුණා වූ සුවඳ නීලටි මේ හාල් අද අපිට කන්න හම්බ වෙනවද? H4 B8 කියනවා වගාවන් මේ බෝලෝතලේ වගා කරනවා. එතකොට මේ සිටින්නව පාසු දිනින් වද වෙනවා. මේතුලදී ස්වභාවික නයිට්‍රජන් චක්‍රය, ෆොස්ෆරස් චක්‍රය, කාබන් චක්‍රයට සිදුවෙන දේ ඔබ ගැන කතා කරන්නේ. ඒ එන්න අපිත් එක්ක ඒව කතා කරමු. මෙන්න සමස්ත විවාදේ පුරාට අපි කතා කරන්නේ මේ දේ. මම අවධානය යොමු කරන්න. ජෛව ආවි රසායන පිළිබඳ අවධානය යොමු කරන්න. අනාගතේ ඔබේ දරුවාට පාරේ අවිදා ගන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට කියලා බස්ලක් නගමින් මම මගේ කතාව නිල කරන්න. ජාන ඉංජිනේරු විද්‍යාව ගැන අපේ ගෙමියෝ මේ තරම්ම දැනගෙන හිටියේ නැති වුණාට ඒ අය මෙන්න මෙහෙම කියනවා. සුවඳ පැනින් නැව්වට කුණු වැට්ටේ ගඳ යනවද කියලා අහනවා. උණ පුරුකේ හැංගුවාට බලුවලිගේ ඇද යනවද කියලාත් අහනවා. කොහොම වුණත් ඒ කතාව අද ගොඩාක් විද්‍යාත්මක විදියට ඉදිරියට ගිහිල්ලා. අපි දෙවෙනි වටේ අවසන් කරලා සාන්තපීතරේ කුරුල්ලෙක්ට අනුරාධපුරේ
සුවන්දල් හාලේ බතක් කන්න පුංචි විරාමයක් ලබා දෙමු. The debater with AAT.